උබ දන්නවොද අද හරිම ස්වේශේෂි දවසක් අදමන් කතා කරන්නේ ලස්සනු පරිසරේක සුන්දර තැනක ඉඳලා මේක අපේම තැනක් හොටෙල් පිකොක්් කොරිඩෝ මේ පිහිටල තියෙන්නේ බදුරලිය ලක් පඳුර මෝල් කාව පාර ලස්සන කුකලේ ගඟ ආශ්ලිතව පිහිටි පැළෑද ගම්මානේ ඉතින් අපේම තැනක් මේකර. තැනට පැමිණි සුවිශේෂී පුද්ගලයෙක් අද ඔබටමං හඳුල්ල දෙවා. ඒ තමයි ප්‍රවීන ජෝති්‍රසවයේදී සුදත් රෝහණ ජයරත්න මතා. අයබෝන් ත්මය අපි රස පේකෝපයක පහස විඳමන් අදක් පිකතා කරන්න යන්නේ නිවසක් සෑදීමට පෙර මූමියන් සකස්කරගන්නේ කොහොමද කියලා ඒ හන්නේ අපි කොහොම පිහිටීමක් ඇති භූමියද නිවසක් සාදාගැනීම සඳහා තෝරාගත යුත්ත කියලා. ඉතින් අපි බලමු මේ සම්බන්ධ සුදත් රෝහණ මහත්මෑගේ අදහස් හොඳයි ඔබතුමආ ප්‍රශමි ඉතා වැදගත් මොකද මේ නවයෝන් තර තරුණෝ නිවාසයක් තනන්න ගිහාම නිවාන්සේ භාගයක් වැඩ කරගෙන ගිහින් තමයි වාස්තුූ පපුදේසක හොයන් මේක චර සාර්ථකයක් නෙමෙයි මම මුල් විඩියකැ කිවවා මුලිම කරණ්ඩුවන දේවල් ම මුල් විඩියකැන් කියල් ඇති කේෙද්‍ර පරික්ෂා කරගන්න. ඉඩ පස්ස ඒ වැඩටිකි යවරුනාට පස්සේ අනිවාරයම නිමස තැනීමට බලාපොරොත්තුවෙනගෙන එම නිමස තනන භූමියයට ඒවාස්තූපදේශකය කැඳවාගෙන යා යුතුමයි. ඒක තමයි ගොඩක් රායුගික වන්න. ඒ නිවස හීම පෙර නිවස හදීමට පෙර නිවස හදන ආල්පයාපු ගම මුලින්ම කර්ඩෝන අරගේ පාර විඩියෝකෙන් අපි පෙන්ල්ලදන්නවාගේ කේන්දරේ බල්ලා හරිගස් අගන්න ඊට පස්සේ සමහරවිට ඉඩමක් මිලදී ගන්න බලාපොරත්තුයගන්න ඕොල ඒත් ඒකට එක්කං කියලන් ඒත් හොඳයි. මොකද මේ ඉඩම මිලදීගත්තර පස්සේ ඉඩම දෝස සහිත මොනහරි හදන්න බරි දෝසයක්ත් තිබුණුත් ති මංගේගයා කියල මටත් කරන්න දෙයක් නෑ. ඉඩම ඉලදීගන්න න ඉටත් කලින් අපි ගිහිල්ලිවරල භූමියයට ගිහින් පරික්ෂා කරල බලන්්ඩෝන කොහොම භූමියක්ද මේ තියෙන්නේ කියලා. ඇත මන්ද එක්කින්ක කියාගෙන යන්න මොකක්ද මේ හොඳ භූමියක් කියන්න කියලා. ගොඩක් හොඳයි දැන් ඇත්තර මේ අපි ඉන්න මේ සුන්දර මන්රම් පරිසරය කරක කිව්වවාගේ මේගේ කන්දක් කඩ තියෙන තැක්නම් ගොඩක් හොඳයි. විශේසේ ල්ලං වුල ඒක අ වලවල් වල වගේ ඉඩන් තෝර ගැනීම ඉචරම්ම යහපත් නෑ වලවල් වල ඉඩං චර යාදන්නෙත් නෑ යහපතුත් නෑ මොක දේක ඕන කෙනෙකුටනිකම් වාස්සූ පැත්තක දැන්මත් තේරෙනවන ජලයයින් වුණත් පීඩක් වෙන්ඩ පුළුවන් එක නිසා අනිවාරයෙන්ම කන්දක් උඩ වෙන තරමට බොහොම පහසුයි ඒත් එක්කම් බලන්ලනෙ කොහොමද මේ ඉඩමට පිවිසේ මාර්ග. අනිවාර්යෙන් මූලිකම බැලියයුතු දෙයක්තමා පිවිසීම මාර්ග එතකොට මේ පිවිසීමේ මාර්ග කොහොමද තියෙන් ෝනෑ අනිත් එක හොඳම ඉඩමක් කියන්නේ අනිවාරය අපිට මේ ඉඩ මේ ගෙදර මැදසාලේ. මැදසාලේ අනිවායම උතුරු නැගෙන හිර අතරට ගණ්ඩ පුළුවන් ගොඩක් යහපත් මොකද පිපස පැත්ට උ. මැදසාලේ ගත්තොත් අනිවාරෙන්ම මන් දැකල තින බොහෝ තැංගොල වැසිකිලි වලවල්, වැසිකිල්ලි භාතරූම් මේව හඳපුහාම එතකොට ගෙට ඉබියම දෝස ඇතිදිෙන. මේක එචර හොඳ පිහිටීමක් නෙමෙයි ඊසාන උතුර නැගෙනහිර වගේ දිසාවල් නිවසක පිටි පස්සට ඇත්තට එදාගැින්. නමුත් ඉඩමක් මිලදී ගත්තට පස්සේ මේ දේ, අපිට එහම කරන් වැදමං හොඳම උදාාරය මම මේ පෙරීද ගියා මේ කඩවත ප්‍රදේශේ ඉඩමක් පරික්ෂා කරන්න සේගොලොස් මිලදී ගත්තු පොඩි ඉඩම අපාචස්දායක. ඇත්තරම මම එතැට ගියාට පස්සේ තමා මට වැටහුණේ කොච්චර සාර්ථකද මං එතැට ගියක කියලා. මොකදේ ඉඩම පිහිටල තියෙන විදිට අනිවාර්රයෙන් ඒගොල්ලොගේ හැදුවනන්හම. යිල වලවල් ොයිලට් ාතරුම් අනිවාරෙන් ඒසාන තත්තර දානවා එම ැම නහෙම සම්පූර්ණම ඒ ගෙදරන්කල් ලෙඩ ගුහාවක්තිනවා. අපි තවට්ටිකක්ේ ගැන පැහැදිලි කිරීමක් කරමු අප පේක්ෂක ජනතාවට අපිට අවබෝධයක් දෙන්න පුළුවන් මේ මේ භූමී හැඩතල අපිට බලපානවද. ඒකන හරිහතරස් සමචතරවශ්‍රයයක්ද නැත්‍රී ෝනාකාර හඩක් වගේතනී දන්තිෙනවා. ඉතිං එහෙම බලපුුවම අපි ගොඩක් හොඳ කොයි වගේ. ආකාරයක ඉඩමක්ද හොඳ ඔබතුම ඇවේ හොඳ ප්‍රශ්නයක් එතකොටට ගොඩාක්ම යා දෙන්නේ අපිට පලල වගේ එකයි කාල්ලක් එක හමාරක් කතර ඉඩමක් තමයි ගොඩක්ම යා දෙන්නේ ඒක ත හොඳ එතනින් ගහාම පෙලක් ඉඩන් තියෙනවා මම දැන් ගිය සතිී ඉඩමකට ගියා ගලය වෙලප්‍රදේශේ ඒක දිග පටියක් වගේ පලලා අඩුයි දිග වැඩි ඉතින් ඒවාගේ ඒවට අපිට යොදන්්ඩ පුළුවන් එකක උපක්ක්‍රම තියෙන වාස්තු විද්‍යාන කරන්ඩ ඕන දේවල් තියනවා. එක ඉඩම පරික්ෂ කරලා තමයි කරණ් ඕනෑ ඔබතුමි අහුවමගේ ත්‍රිකු ෝනාකාර ඉඩක්. මේක කොහෙත්ම සුදුසු නෑ නමුත් මේ ත්‍රිකෝනාකාර දෝස මගහරින්න ක්‍රම වාස්තු විද්‍යානකූලො තියෙනවා. එතකොට්ට සාමාන්‍යර් ම මුලින් කිව්වගේ ගොඩක්ම හොඳටම යා දෙන්නේ පලල අපිහිතම ලා අඩිවිසිි පහයි කියලා එතකොටට දිගතියෙන් ඕන සාමාන්‍යින් තිස් පහක්ව මේ වගේ තමයි ගණ්ඩෝන යා දෙඩනම් එහෙම නැතුව වතුර බැස්මක් බලනවා අනිවාරයම් උතුරට නැගෙනහිරට වගේ වතුර ගලාගෙන බහිනවනන් ටම හොඳ ඉඩමක් හැටියටතුම ඇැි සලකන්න එතුොට දකුණ බටහිරට වගේ ඉඩම වතුර බහිනවනං සාමාන්‍යෙන් ධන්නේය සෝධපාල්වීමක් ධනය පිරිහීමක් වගේ දෙයක් තයි ඒකින් බලාපොරොත්තු වෙන්නේ නමුත් ඒවා ඉතින් එච්චර ලොකූ දෝස නෙමෙයි ඒ ඔක්කොට වඩා ගොඩක් වෙලාවට ඉබ්බෙකුගේ හැඩෙ. ඉබ්බගේ කටුවේ හැඩේට වගේ උඩ කන්දක් උඩ වගේ තියෙනවන ගොඩක් හොඳිටීම හොඳ යාද ඉඩමක් හැඩියදම අපි සල්කන්ට ලුවන්වෙන්නේ. මොකක්ද මේ බ්‍රහ්ම පාදය පෙරේත පාදය. ගේ ඒවගේ පාද බෙදෙනවනේද. කහොමදකහික හඳුනගන්න කොමද. හොඳයි ඔබතුමිය වැතගත් ප්‍රශ්නයක් ඇැහුවේ. අපි නිතරම දැම් මේ දවස්සල මේ වර්තමානය අපේරටේ ලොකු ඉඩන් තෝරගණඩනෑ බොහොම පර්චස්දායක් විස්සක් ඒ වගේ පොඩි ඉඩන් තමයි තියෙන්නේ. ඉති මේ ඉඩම කනම් ඇත්තරමයේ ඔය ඔබතුමිය හපු විදයට පාදබෙදීම එම කරන්ඩ අමාරුමකොද ඉඩ ඉඩම කුඩාාවන්න කුඩාවන්නට ඉතින් කොහොමත් නෑ. පාදබෙදල එක කරන්න බෑ. නමුත් මෙහෙම දෙයක් තියෙනවා ඉඩමක තියෙනවා පෙරේතපාදය මනුෂ්‍යපාදය දේවපාදය බ්‍රහ්මපාදය කියල නිවස පාද හතරකට බෙදෙනවා. මේකෙන් ඉඩම වටේම යන වටේටම පිහිටන පෙරේත පාදය. ඊට මෙහයින් පිහිටන්නේ මනුස්්‍යවපාදය. ඊටත් ඇතුලති දේපාදය මැද්්‍යම තියන බ්‍රහ්ම පාදය. ඇතුවර මේක දැන් සාමාන්‍යෙන් ඉතිං පොත් ලෙමන තියනවා අනුග ල ෙම හයාගන්ි කල නමු ත් රා පුරද. ස්තු ිබඳන්නගෙනකට ෙම වලනු ගහින්ද දෙයක්න්න ඉඩමටත්තුලවෙච් ගම පොඩ ඩංගල අපි ගන්න ලුවන් මේක තමයි මේ පාදේත්වා මේගේ හෝ මේ භූමිය තියෙනගලා. නමුත් මෙතැදි මට කියන්න ඕන වැදගත්මදේ මේකයි යම් අවස්ථාව පාරක් පිහිට ලතිනොනං ඉඩම ඉස්සරයින්. මේ පාර නිසා අර පෙරේත පාද දෝසය අහෝසි වෙන. අනිවාරෙන්ම පාරක්කෝ මිනිස්සු ගමන් කරන ස්ථානයක් අඩි පාරක්කරි වාහනය අන පාරක් හරිතියනොනං එතන පේතපාදය කියන ඒ සංකල්පය ගැන හිතන්ඩෝ නෑ එක අනිවාරයෙන්ම එතනින් ඉවත් වෙනවා. එතකොට අපි පුළුවන්තරම් එ පෙදැන් අපි හිතමකුවෙහෙම පාරක් නෑ කියලා ඇතුර මේ පෙේතපාදය කලිවරල ඉඩමෙන් ඒකෙන් හක ගන්න හ දාාන්නඩ පුළුවන්තරනක් නමනි පෙරේතපාදෙත් යම් ඉඩ මෙම කොටසකිද එකනු පෙඩ ග්ඩුන. ඇතර මේ පරේතපාදීෙන් කරණ්ඩඕන දවල් තමයි අඩු ගනිේ ටොයිල්ලටවල ගපන එක එතනින් ගිහාාම කුණු අලවල් කුණු දානතැයි. ඒවාගේ ඒවා යොදන්ඩ පුළුවන් අරවාගේ කිව්ව චූටිම ඉඩමක් නං ඉතින් ටොල්ලඩ් බාතරුම් වුණත් හදන්ඩ පුළුවන් නමුත් බොහෝදුරට පෙරේතපාදයක මුළුතැන්ගේ ප්‍රධාන නිධන කාම්රේ වගේ දේවල් මගහැරල හදන්න පුළුවන්න්න ගොඩක් වැදගත් කියලා මටහිතෙනවා.ි අපේ බූම එම තෝරගත භූමය අපිළිඳක් කපනවාන ඒ බොහ මොන දිශාවට ලින්ඳ කපාගන්න ඕනේ. ඔබ තුම ඉත්තා වැදගල් ප්‍රශ්නයක් යැියේ ලිින්ඳක් සාමාන්‍යයෙන් බහෝදුරට එන්නේ උතුරු දිසාාවට හෝ නැගෙනහිර ඊසාන වගේ දිසාවලට නමුත් මේ ලින්ඳ කැපීම ඉතාමත්ම ප්‍රවේශමින් කරන්න ඕන දෙයක්. මොකද ලිද ලිඳක් කපනකොට බැරිලාහරි නිවාසේ මුල්ල කහුනොත් ඒක ගෙදර ගොහමූලිකයක්ගේ. ජීවිතයට පවා තරජනයක් වඩ පුලුවන් දෝසයක් ඒ. අනිමාරයෙන්ම ලින්ඳක් කපනකොට අනිවාරයෙන්ම කවුරුහට දන්න කියීන කෙනෙක්ට කියලා එක බලාගෙනවා තමයි කරඩෝන එක ලොකු දෝසයක් එෙනවා. ඇතෝට ඔබතුමි අහුව විදියට අරඋතුර නැගෙනෙහිර ඊසාන හොඳයි. ඒ ඒ දිසාවන් තුනේම බැරිනා අනිවාරයෙන් බටහිත කපන්ට කිසි පශ්නයක් නෑ බටහිර මිනිසු හරි බයයි මේ. ගොඩක් මිනිස්සු ඉතායිනිෙ බටහිර කියන්න ඉතාම නරක පැත්තක් අසුභ පැත්තක් කියර මොකද නරරිචම් නිසු ගඔලුව ඒ පැත්රදානහිද මනිස්සු බැයි නමුත් එහෙම එකක් නෑ අනිවාරීම බටහිර කියන්න හොඳ දිසාවක් ලිඳක් අපන්්ඩ පුුවන්න බටහි හොඳයි නමු හොඳට මතකතියාගෙන කිසිම අවස්ථාව දකුණු පැත්තෙ ලිඳක් ක ප් එපා. මොකද ලිඳක් ැපුවොත් ඒක ගෙදර ගුහහිමි කාන්තාවට ඒවිධ ලෝ රෝගා බාදෝට ලක්වඩ පුළුවන් අනිතක ලොකූ විසා ලඩමක්නනා ඉතින් ඒ ප්‍රශ්නයක්නය අපිට වීධ උපක්ටම තියෙනවා භාවිතා කරලා ලින්ද කපන්්ඩෝන භූමිය තෝර ගන්නඩ නමු තර මංකිව්වාගේ ප්‍රච විශ්සට වඩා අඩු ඉඩංගොල ඔය මංකිව්ව උතුර නැගෙනහිර ඊසාන බටහිර කියෙන දිසා හතරේ පලිඳක් අපාගත්තට කිසිම දෝෂයක් නෑ. එම භූමේ අපිට ආගමික වතාවත් කරන්න. බුදු පිළිමයක් නැත්තන් දේවරූපයක්. තමන්ගේ ආගමානුකූලව අප ආගම්මික වතාවත් කරන්න සුදු ශස්ථානයමු කක්ද අප භූමිය ආගමික කටයුතු කරන ස්ථානයක් මේ හැම දෙයක්ම අප ඉඩම ඉඩමක් ගන්නකොටම අපි ඔලුවේ තියෙන් ඕන මෙන්න මෙතන 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 තමයි මේවා අංගුව දිසා ගතවැඩෝනි කියෙලතුර ආගමික කටයුතු කරන්න ඉතා හොඳම ස්ථානය තමා ඊසාන උතුර නැගෙනහිර. එතකොටට දැන් ඔබතුමේ ඇහුව මගින් පිළික් ඒ එකන ගොඩක්වෙිලාවට ගම්බාරද විහා මුදුරුවන්ට වදින පුදන ස්ථාන හදාගන්න අපිගෙවලොල නමුත් ගොඩක් කට්ටිය කරන වැරදි දෙයක් තියෙනවා මේකදීඒ මම මතක් කල දෙන්නඕනෑ ඒ දේව පිළිම්මවල්ට පානතියෙද්දී මොනම අවස්ථාවකත් තමුන්ගේ ඉස්සරහා උළුවස්සට ආලෝකය නොවැටෙන සේඒ ස්ථානගත කළ යුතුයි. එකැන් ඉහත කිව් එකැන උතුර නැගැෙනහිර ඊසාන කියන. දිසාඔල පාන පත්තු කරනකොට ඒ පහන් එලිය කිසිම අවස්ථාවක උලුවස්ස කලින් දාන උලුවස්ස කලින් නවැට යුතු මොක දඒට හේතුවත් යෙනවා ැබැ හෙම ඉති වර්තමානය බොහෝ කට්ටියෝ යවා දන්නේ නෑ ඒක හින්ද ඉතින් ප්‍රශ්නයක් නෑ. එතනේ එලිය වැටෙන තැන බිම වැලිමිටක් කැරගෙනවරලා ඒ ගෙදෙට්ට යම් කොඩිවිනයක් කරොත් එකක දන්න කෙන දන්නවා කරොත්හෙම ඒ ලොකු බලපෑමක් ඇතිවෙන දෙයක්. ඒක නිසා. නම අවස්ථාවකෝ දේවගේ සතුරු කුට හෝ තරාකාරෙකුට ඉඩක් දෙෙන් එපා ඒ පාන පත්තු කරනකොට හැම අවස්ථාවේදීම උළුවස්ස මගාරෝල උළුවස්සරට ප්‍රතිවරුදධද ජසාාවකට යාලෝකය ලැබෙන අන්දමට එපාන පත්තු කිරීම ගොඩක් සුදුසු කියල මං මේ අස්ථාති පහදිල දෙනු. දැන්න ඔබ දන්නවා නිවසක් හැදීමට පෙර මුලත්ම ඔබ කළයුත්තෙකු මද කියලා ඒවගේම ඔබ නිවස සාදාගැනීමට භූහමයක් තෝර ගැනීමදී හොයි වගේ එකක් ඔබ තෝරගතයුතුද කියලා දැන් ඔබ දන්නවා. සුදක් මත්මෑ ඔබගේ උපදෙස් ලබා ගැනීම සඳහා මගේ පේක්ෂිකන්ට ඔබ තොරතුර ඔබගේ දුරකතරංකය ඔබගේ ලිපිනය සඳහන් කොළොත් ගොඩක් වැදගත්වය කියල මං හිතනවා ම පදිංජ ලයින විසාවල් හලියුගඩ පාරි ගැ ිම ක් විතර ස් රටවෙන් ලි ුඩ පැත්ව ගේ දුරකතනංක බිදුවයි හතයි බිඳදුවයි තිස් නමයයි හත්සියයයිතිය ෝකටමං ඉමෝවයිබ වටසොප් පන්නවා. එතකොට තවවිකත්තින ඩයිලෝ් නම්රය බිඳුවයි හත හයායි සිතුනයි අනුව එකයි හාරසි අනුනමේ ති මට දුරකතන ඇමතුක් දීලම තමයි එන්ඩෙන් නැත්ත ම හම්බෙන්ඩබෑ මයි ඇතින් ගැනිවසේ රැඳන වෙලා ගොඩකඩුයි. ඇමතුමක් දීලා කාල වෙලාවෙන්කරගෙන පැමිණියෝත් කිසි කර්දරයකින් තොරව. තමමුන් ්‍යවස්ථාවවිෂ්ට කරන්න පුලු හොදයි මේ සුන්දර නවා තැනට හොටල් පිෝක් ොරිඩෝ බදුරලිය. මේ සුන්දර ස්ථානයට පැමිණෙන ඔබතුමා මත් වැදගත් තොරතුරු රැසක් අපිට ලබා දුන්න බොහම ස්ත්‍රති සුදර් මහත්නයක් මෙවැනි වැදගත් තොරතුරු රැසක් සමගින් නැවතත් මං ඔබහමෝට එනවා සබස්කරයිබ් කරන්න මගේ YouTubeු චනලය ශිරාණ ටී.